මේ නුපුහුණු ශ්‍රමිකයා කියන මේ වර්ගය තුලම අපිට පුළුවන්කම තිබුණා කියලා ඒ අයට ඒ ක්ෂේත්‍රය තුල ඉඳගෙනම අඩන්තේත්තන් වලට ලක් වෙන්නේ නැතුව ක්‍රියා කරන්න කියන කාරණේ තේරුම් ගත්තේ නැහැ. උදාහරණයක් හැටියට මම මේ කියන කාරණේ මේ සාමාන්‍ය ඇයට තියෙන භාෂාවෙන් කිව්වොත් හවුස් මේඩ් කියන්නේ එකක්, හවුස් කීපර් කියන්නේ එකක්. හවුස් කීපර්ස් ලට අඩන්තේත්තන් වෙනවා, හවුස් කීපර්ස් ලට ප්‍රශ්න ඇති වෙනවා කියන කාරණේ අපිට අහන්න ලැබුණා හරි අඩුයි. හවුස් මේඩ් ලට තමයි මේ මේ ප්‍රශ්න ගොඩක් තැන් වල ඇති වෙලා තිබෙන්නේ. හවුස් කීපර් වැඩ කරන්නේ හවුස් එකේ. සමහරවිට හෝටල් වලට හවුස් කීපර් නම් හවුස් එක හවුස් කීපර්ස් ලා ඉන්නවා. ඒතර හවුස් කීපර් යන්නේ පුහුණු වලවල. පඩිත් වැඩි දෙගුණයක් අර හවුස් මේඩ් වට දෙගුණයක් විතර ප්‍රශ්න එනවත් අඩුයි. ඇයි හවුස් කීපර් පුහුණු වෙලා යන්නේ තමාගේ රාජකාරියට වඩා වඩා වැඩි පුහුණුවක් තියෙනවා වගේම තමාට විදේශ ශ්‍රමිකයෙක් හැටියට තියෙනා වූ යුතුකම් සහ අයිතිවාසිකම් පිළිබඳවත් යම් ආකාරයක දැනුමක් එක්ක යන්නේ. ඒ නිසා පුහුණු ශ්‍රමිකයෙක් ඒ ඔය කැටගරි එකේම ඔය 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 ක්ෂේත්‍රයේම පුහුණු ශ්‍රමිකයෙක් අතර වෙනසක් තිබෙනවා. අනෙක් කාරණේ තමයි මේ දැන් මේ රුපියල් 20,000ට 25,000ට මාසෙකට හවුස් මේඩ් කෙනෙක් හැටියට පිටරටක රස්සාවකට යන එක මම හිතන්නේ ඒ තරම් යෝග්‍ය වෙයි කියලා. මොකද යුද්ධය අවසන් වෙනවත් එක්කම ලංකාව ඇතුලේ විශාල පරිමාණයේ රැකියා අවස්ථාවල් ටික නිර්මාණය වෙනවා. උදාහරණයක් ගත්තම ලංකාවේ සංචාර කර්මාන්තයේ 148කින් දැන් ගිය අවුරුද්දේ වර්ධනය වුණා. ඊළඟ අවුරුද්ද ඇතුළත අපිට අලුතෙන් හෝටල් කාමර 14,000කට වඩා ඕනේ. හෝටල් කාමර විතරක්. ඒ තරම් විශාල සංචාරක ප්‍රමාණයක් එනවා. හෝටල් කාමර හැදෙනකොට හෝටල් හැදෙනවානේ. ඒකට හෝටල් ක්ෂේත්‍රයේ විතරක් නිර්මාණය වෙන හවුස් කීපර් කැටගරි එකේ විවිධ ක්ලීනින් කැටගරි එකේ ඔය පිටරට යන්නේ ගොඩක් ක්ලීනර්ස්ලා යනවා, හවුස් කීපර්ස්ලා, හවුස් මෙන්ලා අතරව ඒ කැටගරි එකම රස්සාව ලංකාවේ නිර්මාණය වෙනවා අරහා සමානම පඩියකට. ඉතින් මම හිතන්නේ ඒ නිසා තව අවුරුද්දක් කමාරක් යනකොට කොහොමද ඒජන්සි කරුවන් සහ අපි උත්සාහ කළත් මේ සමහර වර්ගවලට රස්සාවල් අරින්න මේ මිනිස්සු කියව රස්සාවල් යන්නේ නැහැ. මොකද අපිට මේ රස්සාවල් තියෙනවා කියලා. අනෙක් කාරණේ තමයි අපිට අපි මේකත් කියන්නට ඕනේ, නැත්නම් මේක අසාධාරණයක් වෙනවා ඒජන්සි කරුවන්ට. දැන් අපි හවුස් මේඩ් කෙනෙක්ට රුපියල් 20,000ක් පඩි ගෙවනවා නම් ඒ රුපියල් 20,000 ඇතුලේ තියෙනවා 20,000ක ඉතුරුවක්. මොකද හවුස් මේඩ් කෙනෙක්ට ඒ රටක ගියාම ඉන්න ගයක් ලැබෙනවා, කෙනෙක් ගෙදරින් කන්න බොන ටික ලැබෙනවා. එතකොට මම කියන්නේ මේ හොඳට සලකන හවුස් මේඩ් කෙනෙක් ගෙදර. හැබැයි තව කෙනෙක් රස්සාවකට ගියොත් රුපියල් 40,000කට ඒ 40,000 රස්සාව තුල ඉන්න තනක් සහ කන්න බොන ලැබෙන්නේ නැත්නම් රුපියල් 15,000ක විතර 40,000 එයාට යනවා. ඒ රටවල කන්නයි ඉන්නයි. එතන අවසානේ ගත්තම එයාට ලැබෙන්නේ 40,000 රින 15,000 25,000යි. හැබැයි අනිත් කතන්දරේ තමයි අර 40,000 පඩි ගන්න කෙනා වැඩ කරන්නේ පැය 8යි. හැබැයි අර හවුස් මේඩ් සහෝදරිය පැය 8 නෙමෙයි පැය 12,000 වැඩ කරන්නත් ඕනේ. ඉතින් මේ හැම එකේම ප්‍රෝස් ඇන්ඩ් කොන්ස් හොඳ නරක දෙපැත්තම තියෙනවා. ඍණ සහ ධන දෙපැත්තම තියෙනවා. මේ ඍණ සහ දෙපැත්තම අරගෙන මේක තරාදිට දාලා බල තමයි මම තීන්දුව කරේ. තහනම් කිරීම නෙමෙයි කළ යුතු වන්නේ, පෑ 24න් බෝඩ් ගහලා තහනම් කරන එක නෙමෙයි කියන යුතු වන්නේ, ක්ෂේත්‍රයේ නියලී ඉන්නා වූ සියලුම පාර්ශවයන් සාධාරණයක් වෙන විදිහට 18 ඉඳලා 21 දක්වා මම මාසෙකින් අවම වයස වැඩි කරා වගේ ගෘහ සේවක අංශය අයව මම අවුරුදු 3කින් මේක අවුරුදු 30 දක්වා වැඩි කරනවා කියලා දැන් මම ප්‍රකාශ කිරීම. එතකොට සූදානම් වෙන මුළු ක්ෂේත්‍රයේම ඒකට මුහුණ දෙන්න. ඔව්, විශේෂයෙන්ම ඇමතුමා දැන් ඒ රටවල ගෘහ සේවිකාවන් ඉදිරියට ගිය කාලේ ගැටවලට මුහුණ දෙන්න සිදු වුණ ප්‍රධාන කාරණේ තමයි මේ පුහුණු ශ්‍රමය නැතිකම. ඒ නිසා ඒ කාර්යයට Taman විශේෂීකරණය නොවීම සහ විශේෂයෙන්ම මේ භාෂාව පරිහරණය කිරීමේදී මතුවුණු ගැටලුකාරී තත්වයන්. නමුත් ඒවා තෝරා මැනගෙන මේ පුහුණු ශ්‍රමිකයන් යැවීම සඳහා යම්කිසි නෛතිකමය වැඩපිළිවෙලක් කලින් ලංකාව ක්‍රියාත්මක වුණ නැද්ද? ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණාට ඒ පුහුණුවේ තිබුණ අඩුපාඩුකම්. දැන් ඒ පුහුණුව දිහා බලලා තියෙනවා. මම දැන් මේ අවම වයස් සීමාව ගෘහ සේවකාංශය වැඩි කරන ගමන්ම මම ගෘහ සේවකය හවුස් කීපර්ස්ලා හැටියට යාම වැඩපිළිවෙල ආරම්භ කරලා තිබුණා. උදාහරණයක් හැටියට ගෘහ සේවකයන්ට දැන් දෙන පුහුණුව ගෘහ සේවකාංශයට දැන් පුහුණුව දෙන දවස් 7ක්. අපි ඒ දවස් 7ක පුහුණුව තව මාස 3ක් ඇතුළත දවස් 21 දක්වා වැඩි කරනවා. දැන් ඊට පස්සේ තව මාස 3කින් පස්සේ ගෘහ සේවකාංශයේ උදවියට යන්න මාස සුමාන 3ක පුහුණුවක් දෙනවා. ඒ සුමාන 3ක පුහුණුවට දැන් තියෙන පුහුණු කටයුත්තට අමතරව අපි අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි භාෂාව උගන්වීම වැඩපිළිවෙලකුත් කරනවා. ඒ කියන්නේ අරාබි භාෂාව ගන්නවට අමතරව
ඉංග්‍රීසි භාෂාවත් ගෘහ සේවක පුහුණු කාලය තුල අපි ලබලා දෙනවා. ඒකම අපි දැකලා තියෙනවා මේ මේ ගෘහ සේවක අංශයේ තියෙන තව ප්‍රශ්නයක් තමයි මේ ඉතාම ඉක්මනින් මේ මේ දවස් 7ක පුහුණුවක් ලැබලා වෙනකට ගියාම විශාල තනිකමක් දැනෙනවා ඉතාම ඉක්මනින් මේ අයට මොකද මේ අය පෞල් එකේ ජීවත් වුනේ. ඒ නිසා අර පුහුණු කාලය තුල අපි ඒ අයට තනියෙන් ජීවත් වෙන්න පුරුදු කරන්නේ නැහැනේ. උදාහරණයක් දැනට දැනට තියෙන ක්‍රමය තමයි අපි දින 7-8ක පුහුණුවක් දෙනවා. ඒ පුහුණු කාලය තුල අපි ඒ රටේ කෑම බීම හොඳට හදන්න උගන්වනවා. මේ අපේ අපේ ගෝ සේවිකාව ඒ යන්න ඉස්සලා ඒ රටේ කෑම බීම හොඳට හදනවා. ඒ ඇඳ ඇතිරිලි ඇඳන් සකස් කිරීම ඒ යන්ත්‍ර සූත්‍ර කුසියේ තියෙනවා භාවිතා කිරීම යනාදී පුහුණු කරනවා. හැබැයි ඒ පුහුණු කාලය තුල එයා කන්නේ බතුයි බතුයි හොදි. අපි කන කෑම. එතකොට ඒ රටට ගියාම තමයි ඒ රටේ අර රොටිය කන්න පුරුදු වෙන්නේ. එතකොට ඒ රටට ගියාම ඒක යට මදි. අපි අර පුහුණු කාලය තුලම එයාට ඒ කාලය තුලත් ඒ ඒ ඒ ඒ ඒ කෑම පෑම පුරුදු කරන්න ඕනේ. ඒ කාලය තුල එයාට ගෙදරත් එක්ක තියෙන සම්බන්ධතාව නැති කරන්න ඕනේ. එතකොට තමයි එයා පුහුණු වෙන්නේ අවුරුදු දෙකක් තුල ගිහිල්ලා ඒ රටේ කෑම කමින් ඒ රට තුල ඒ තනිකම විඳ දරා ගැනීමෙන් ජීවත් වෙන්න. මම මේ කියන්නේ අඩත් ඇට්ටම් කිරීම තියෙනවා. අඩත් ඇට්ටම් කිරීම තියෙන අය සම්බන්ධ ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඊට අමතරව සමහර වෙලාවට තනිකම නිසා අර කෑම වලට නුපුරුදුකම නිසා එහෙම ප්‍රශ්නත් තියෙනවා මේ 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 රැකියාව වලට ගියාම. ඒ නිසා ඒ ඒ පුහුණු කාලේ ඒ පුහුණු කාලය තුල පුහුණුව කාලේ වැඩි කරන ගමන්ම අවශ්‍ය කරන පුහුණුව ඒ රටේ ගිහිලා ජීවත් වෙන ක්‍රමවේදයට ඒ රටේ තියෙන සංස්කෘතියට ඒ රටේ තියෙන ආහාර පාන වලට ගලපන ගමන්ම ඒ රටේ තියෙන භාෂාව පමණක් උගන්නලා මදි. ඉංග්‍රීසි භාෂාවත් අත්‍යවශ්‍යයි. මොකද හේතුව අපේ රටේ හවුස්මේඩුයි ෆිලිපීනෝ රටේ ෆිලිපීනෝ රටේ හවුස්මේඩු අරන් ගියාම අපේ රටේ හවුස්මේඩ්ට මේ අපි 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 එකඟ වෙච්ච අවම් පඩිය ගෙවා ගන්න අපි අමාරු වෙනවා. නමුත් ෆිලිපීන් එකේ කෙනාට ඩොලර් 400ක් ගාලා ගෙවනවා. එයි ෆිලිපීන් ඉංග්‍රීසි පුළුවන්. ඔව්. ඒ නිසා අපේ කෙනාට අපි ඉංග්‍රීසි පුරුදු කරොත් එහෙම එතකොට ඒ ඉංග්‍රීසි භාෂාව දැන ගැනීම කියන කාරණයම අඩත්තේටන් අඩු වීමට හේතු වෙනවා. මොකද එහෙ ගිය හාම්පුතාට ඉංග්‍රීසි බැරිකොට ඒ ගිය හාම්පුතාසා ඒ ගෙදර අයත් ඉංග්‍රීසි ඉගෙනගෙන අපේ කෙනා. ග්‍රාමීණ අනතුරුව පිනවතත් එක්වන්නේ හෙට දවස කාලීන දේශපාලන වැඩසටහන සමගින් අද අපි හෙට දවසින් අවධානය යොමු කළේ විදේශ රැකියා හා ප්‍රවර්තන ශාස්ත්‍රයේ පිළිබඳව. මම හිතන්නේ මතු වී තිබෙන කාලීන මාතෘකා පිළිබඳව කාලීන කරුණු කාරණා පිළිබඳව කතා බහ කරන්න තමයි අද අපි හෙට දවස වෙන් කරගත්තේ. ඒ නිසා වෙන්ම තමයි තවත් වතාවක් අපි හෙට දවසට විදේශ රැකියා හා ප්‍රවර්තන අමාත්‍ය දිලන් පෙරේරා එමුතුමා සම්බන්ධ කරගත්තේ. විශේෂයෙන්ම එමුතුමා මේ රැකියා නියෝජිත ආයතන විශේෂම රැකියා ඒජන්සි මගින් විදේශගත වන ශ්‍රී ලාංකිකයින්ට ඔවුන් නිවසේ උන් සේවය කරන නිවසේ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් තුළ ඔවුන් නැවත සරණ පතාගෙන එන්නේ ඒ රැකියා ඒජන්සියට. ඒ නිසා ඔවුන්ට නිවසෙනුත් යම් කිසි කරදර බාධක වලට මුහුණ දීලා අවසානයේදී රැකියා ඒජන්සිතුළුත් ඒ කරදර බාධක වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ නිසාම විදේශගතව සිට පැමිණි කරදර වලට පැමිණි බොහෝ කාන්තාවන් ප්‍රකාශ කර සිටින කාරණයක් තමයි ඔවුන්ට වැඩියෙන්ම මේ කරදර සිද්ධ වුණේ රැකියා ඒජන්සි මගින්. ඒ නිසා මේ රැකියා ඒජන්සි වල විනිවිද භාවය මෙන් බැලීම සඳහා විධිමත් ක්‍රම වැඩපිළිවෙලක් නැද්ද? ඒකට වෙන මේ පැහැදිලි අපි දැන් ක්‍රමවේදයක් හදලා තිබෙනවා. මම ඉක්ුත් වැඩසටහනදි කිව්වා වගේ මම රැකියා ඒජන්සි කරුවන් ලංකාවේ සහ පිටරට දෙගොල්ලොම මම ග්‍රේඩ් කරනවා, ශ්‍රේණිගත කරනවා, යන වර්ගීකරණයක් කරනවා. ඒ බී සී හරි එහෙම නැත්නම් ගෝල්ඩ් සිල්වර් බ්‍රොන්ස් සහ මලකඩ කියලා හරි මේ අයව අපි වර්ගීකරණයක් කරන්නේ ඇයි? සමහර රැකියා ඒජන්සි මලකඩම තමයි. ඒ කිසිම වැදගාමකට නැති ඒජන්සියක් හැටියට බලන්නවත් බැරි සමහර මේ පලාත්වල තියෙනවා. අපේ ගියාම සමහර මේ ඒජන්සියකට යන්න ඕනේ 9 වගේ. ඔය වැසිකිලියක් මැද්දේ මම ඒජන්සියට යන්න තියෙනවා. ඉතින් කොහොමද පිටරටකට යවන්නේ? ඒ නිසා සමහර රැකියා ඒජන්සි තියෙනවා. ඒ නිසා පැහැදිලිවම රැකියා ඒජන්සියක් හැටියට ක්‍රියාත්මක වෙන එක නවත්තන්න ඕන තැන්. සමහර රැකියා ඒජන්සි කරුවන් තියෙනවා ඇත්තටම කාලයක් තිස්සේ හොඳට කරා වගේම දිගටම තමාගේ කීර්ති නාමය රැකගෙන ආපු ඒ තමාගේ ආයතන විසින් පිටරට ආරපු තමාගේ ආදරණීය සේවකයන් හොඳ රැක බලාගත්ත. ඒ වගේම අලුතෙන් බිහිවෙච්ච සමහර හොඳ ආයතනත් තිබෙනවා. රැකියා ඒජන්සි කරුවන් හැටියට අපි ඒජන්සි කාර්යෝ නෙමෙයි අපිත්
මේ රටට සේවයක් කරන මේ රට වැඩිම විදේශ විනිමය ගෙනීමේ කාර්යවේඩ උරදුන්නු කරදුන්නු උදවිය කියලා ඒ තමාගේ රාජකාරියට අභිමානයක් ගෙනද වැඩ කරන ආයතන තිබෙන නිසා මේ හැම ආයතනෙම එක ගොනට දාලා කතා කරන්න නේතුව මම උත්සාහ කරන්නේ මේ වර්ගීකරණය කරනවා වර්ගීකරණය කරලා අපි අවුරුද්දෙන් අවුරුද්ද ඒක ප්‍රකාශනපත් කරනවා එතකොට මේ රටේ ජනතාවට විදේශ රැකියාව වලට යන්න කැමති කට්ටියට ඒ අයට බලන්න පුළුවන් මෙන්න මේ රැකියා ආයතන වල බ්ලැක් මාක්ස් තියෙනවා මේගොල්ලෝ හොඳට වැඩ කරලා තිබෙනවා මේගොල්ලෝ මැදෙම ප්‍රධාන වැඩ කරලා තිනවා මේගොල්ලෝ අවශ්‍යම නැහැ කියලා තියෙනවා එවැනි වර්ගීකරණයක් කරනවා රැකියා ඒජන්සි මෙහි ඒකම පිටරට ඔය වර්ගීකරණය කරලා අර අනවශ්‍ය ඒජන්සි ඉවත් කිරීමකට කටයුතු කරනවා පැහැදිලි මම කියේ ඒක අර මම භාවිත කරන්න හදන්නේ අර මේ පාපන්දු වල තියෙනවා ක්‍රමයක් 2 yellows 1 red ඒ කියන්නේ අර yellow card දෙකක් පෙන්නලා තුන්වෙනි yellow card පෙන්නුම red ඉතින් ඒ වගේ අවුරුද්දක් දෙකක් දිගට මේගොල්ලෝ C කාණ්ඩේ එහෙම නැත්නම් B කාණ්ඩේ හිටුවොත් ඒ කියන්නේ 2 yellows ඒ කියන්නේ ඊගා අවුරුදු වල red තමයි එනිසා ඒ විදිය ක්‍රම වේද භාවිත කරන්න උත්සාහ කරන්නේ ඊළඟම ලංකාවේ විතරක් නෙවෙයි පිටරටත් මේ ඒජන්සි කරුවන්ට ගනුදෙනු කරන පිටරට ඒජන්සි කරුවන් ඉන්නවා දැන් ඒ අය තමයි විශේෂයෙන්ම ඔය ඔබතුමා කියන අර අසහනයටපත් වෙලා අගතියටපත් වෙලා දුවගෙන ගියාම ඒ අය තමයි මේ වැඩිම අඩක් තියත්තම් කරන්නේ ඒ අය ගොඩෙන් 60%ක් 65%ක්ම ඉන්නේ ලංකාවෙන් පිටරට ගිහිල්ලා අවුරුදු ගාණක් එහි ඉඳගෙන දැන් එහෙ රැකියා ඒජන්සිය පටන් ගන්න උදේ තමයි ඉන්නේ මම දැන් ඩුබායි රටට ගිහිල්ලා මම අජ්මාන් වලට ගියාම විශේෂයෙන්ම අපේ ශ්‍රී ලාංකිකයන්ට වැඩිම අඩක් තියත්තම් වෙන්නේ ඩුබායි රටේ ඉන්න ඒ ජාතිකයන්ගෙන් නෙවෙයි ලංකාවේ ඉඳලා හවුස් මේඩ් කෙනෙක් හිටිට අවුරුදු 20 පරිසරලා එහෙම එහෙට ගිහිල්ලා දැන් එහෙ රැකියා ඒජන්සිය කරන බවට පත් වෙලා ඉන්න උදේ වැඩිම අඩක් තියත්තම් වෙන්නේ ඉතින් ඒ නිසා තමයි මම කල්පනා කරේ මේ දෙගොල්ලොම ග්‍රේඩ් කරන අතරතුර සමහර රටවල අපි ග්‍රේඩ් කරන්න ඕනේ මේ එම්ප්ලොයර්ස්ලා. ඒ කියන්නේ එතුමා ඒගොල්ලන්ට නීතිය ක්‍රියාත්මක කරද්දී මොන විදිහකට කටයුතු කරන්න පුළුවන්. දැන් අජ්මාන් කියන ප්‍රදේශයේ ඒගොල්ල සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන ඒ රටේ නීතියක් නැහැ. ඒ නිසා අපි ඔවුන් ලංකාවේ පුරවැසියන්න. ඒගොල්ලෝ ඔවුන් ලංකාවට අවුරුදු 20 ගානක් ඇවිල්ලා නැහැනේ. ඒ නිසා අපිට ලංකාවෙන් ඉල කරන්න පුළුවන් අපි මෙහි ඉඳලා ඒ කට්ටියව බ්ලැක්ලිස්ට් කරනවා. එතකොට අපි කියන මෙහි කට්ටියට කියනවා මේ අහවල් ඒ ආයතන ඇත්තේ කටයුතු කරන මෙහි ඒජන්සි කරනවා කරන්න එපා. මොකද ඒ ආයතනේ තනියෙන් ගන්න කරන්න බෑනේ. ඒ ආයතනේ මෙහි ඒගොල්ලන්ගේ පාර්ට්නර් කෙනෙක් හොයා ගන්නවා. ඒ අපි කියනවා අන්න අර ආයතනේ ඇත්තේ ගනුදෙනු කරන මේ පාර්ට්නර් ආයතන ගනු කරන්න එපා. අපි ලංකාවේ ඉඳලා ගන්න පුළුවන් දැනට ගන්න පුළුවන් නීතිමය තත්ත්වය ඒකයි. හැබැයි ඒකම මම පැහැදිලිවම කියන්න ඕන තව කාරණයක් තියෙනවා. ඒ තමයි මේ හැම කාරණේම සිද්ධ වෙන්නේ 80% 85% කාටද? හවුස්මේඩ් කැටගරියකට. ගෘහසේවක කැටගරියකට. ඒ නිසා තමයි ගෘහසේවක කැටගරිය එක ගැන දාන්න පුළුවන් නීතිමය පද්ධතියෙන් තද කරලා ගෘහසේවක කැටගරිය එක යන අදහයට පත් කරන්න ඕනේ ඇයි? මොකද මේ අඩත් දෙට්ටම් වීම සහ අඩත් දෙට්ටම් වීම හරහා නැවත ඒජන්සි කරුවා ගාවට ආවම ඒජන්සි කරුවන් අඩත් දෙට්ටම් ලක් වීම කියන කාරණේ ලක් වෙන්නේ ගෘහසේවකව නිසා. තව කාරණේ මෙහි මතක් කරන්නත් ඕනකම තියෙනවා මෙහිදී කාටවත් අසාධාරණයක් නොවෙන්න ඕන නිසා. ඒ තමයි සාමාන්‍ය ක්‍රමවේදය තමයි ගෘහසේවකවක් අවශ්‍ය වුණාම එහෙ ගෘහසේවයේ පතන ඒ සේවාදායකයා 160,000 80,000 විතර එහෙ ඉන්න ඒජන්ට ගෙවනවා.